හත්වැනි දෙරණලක් සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අඳුමින් කොළඹ නෙළුම්පුකුණ රංගාලයේදී ඊයේ දිනේදී පැවැත්ුණා. එහිදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ පෝරිසාද්‍යා චිත්‍රපටයේ රඟපෑ දර්ශන් ධර්මරාජ, හොඳම නිළිය ලෙස දෙවැනි විහුගුන් චිත්‍රපටයේ රඟපෑ අනුම ජිනාදරී සම්මාන ලැබුවාය. ජනප්‍රියම නළුවා ලෙස ජැක්සන් ඇන්තනී සම්මාන ලැබූ අතර ජනප්‍රියම නිළිය ලෙස උදාර නිවාරණකුළු සූදිය සම්මානයට පාත්‍ර විය. හොඳම විකට නළුවා ලෙස සම්මාන දිනාගත්තේ බන්දු සමරසිංහයි. එහිදී නැගියන නිළිය ලෙස නයනතාරා වික්‍රමාරච්චි සම්මානයට පාත්‍ර වූ අතර ලක්ස් ග්ලැමරස් ස්ටාලිස ශාලිනි තාරකා සම්මානයට පාත්‍ර විය. කුළුදුල් චිත්‍රපටයේ දැක්වූ රංගන කුසලතාවය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මාන තෘප්තියක් පිරිනැමුණු අතර ගර්සර්ප චිත්‍රපටයේ රඟපෑ දේවක පෝරගේ සහ කාවින්ද්‍යා අධිකාරි මෙන්ම අකඩියුණු මෙතු චිත්‍රපටයේ රඟපෑ කෙවින් ලුඩෙවොයික් එම සම්මානය දිනාගත්තේය. ජීවිතේ එක් පරක් පමණක් පිරිනැමෙන යාවජීව උත්තමාචාර සම්මානයේ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලන්සූරිය වෙත පිරිනැමිණි. 2018 වසරේ හොඳම චිත්‍රපටය ලෙස එහිදී සම්මානයට පාත්‍ර වූයේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද According to Matthew චිත්‍රපටයයි. හොඳම තිර රචනයේ සඳහා වන සම්මානය ගර්සර්ප චිත්‍රපටය වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි පිදුම් ලැබුවේය. හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙස දෙවන විහුගුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර හිමිකර ගත්තේය. 2018 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස මහාචාර්ය සුනිල් ආයරත්න අධ්‍යක්ෂණය කළ යශෝදරා චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය. එහිදී සමනලි ෆොන්සේකා හොඳම සහාය නිළිය සම්මානයෙන්ද හොඳම සහාය නළුවා ලෙස මහේන්ද්‍ර පෙරේරාද පිදුම් ලැබුවේය. ජනප්‍රියම ප්‍රතිවීර චරිතයට හිමි සම්මානය ටෙඩි විද්‍යාලංකාර විසින් හිමිකර ගත්තේය. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.